දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ කරක්ෂමතාවේ ගැන රටට ඇත්තක කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අදලියන්නේ හාරසිය දාසය වැනි ටෙලි වැකිය ලබ්බට තිබ්බ අත පුහුල්ලට තියෙනු ඇත හොඳේ ඔවු ලබ්බට තිබ්බා අත පුහුලට තියෙනු ඇත මේ උපහැරණේ හරි වැදගත් මේ අර මේ බම්බර්ර කපන රැකියාව හරි අබදානම් නෙනේද හරියට අපේ දේශපාලනය ඇතුළේ රැදිලා ඉන්නවාගේම තමයි හොඳේ බම්බර්ර කපන්න ඔය වැලදිගේ අබදානම් ලෙස බම්බරයළඟට එනවා බම්ඹර්ර කපන්න හොඳේ එතකොට ඔය පහළ ඉන්න උන්දලා අහනවා ලබ්බෙද පුහුලේද කියලා. ඒකයන්නේ බම්බරේ පැනිි තියනවාද නැද්ද කියනක තමයි ඒ අහන්නේ. පුහුල කියේල කියන්නේ පැනිි තියනකට ලබ්බේ කියන්නේ හිස්. පැ නෑ කියනකට හොදේ මේ හිස්සකට ඒ කියැන්නේ ලබ්බෙට තියපු අතින්ම තමයි ඉතින් පැණි තියෙන වදේ නැත්තම් පුහල අල්ලන්නෙත් හොන්දේ දැන් ජනපති රනිල් ලබ්බෙට අතතියමින් ඉන්නවහොදේ උන්දෑ පුහුලට තියන්නෙත් ඔයා තම තමයි අපි මුලින්ම බලමු රනිල් වික්‍රමසිංහගේ මාම ජයාර්ජෑයවර්ධන ඔහු කිව්වා මට බැරි ගැහැනියකු පිරිමියකු කරන්නටයි පිරිමියකු ගැහැනියකු කරන එකයි විතරයි කියලා හොන්දේ ඔවු ඒ තමයි එක්දහස්න සේ හැත්තා ටේදී ජයාර් ජයවර්ධන මේ කාධිපති විධායක ක්‍රමය හඳුන්වා දෙමින් නේද කියපු කතාව ඔහු ඒකේ උපරිම පල සිතූ පැතුූ ආකාරයට ලබා ගත්ත කෙනෙක් එක්දහස්නම සේ හැත්ත අටේ සිට අද වනතෙකින් මේ රටට මහා පිළිලයක් සාපයක් කරුමයක් බවට පත් වූ ජයාර්ගේ විධායක ජනාධිපති ක්‍රමය තුළ කරන්ට බැරිබවට කියෙවුණේ මොකක්ද ගැහැනියකු පිරිමියක හෝ පිරිමිය ගැහැනියකු කිරම පමණයි කියනක නේද නමුත් වර්තමානයේ ඊටත් වඩා හත් පසින්ම වෙනස් දේවිලුත් සිදුවෙමින් තිබෙන ඔහොන්දේ මේ එක පිරිමියු නෙමෙයි රොත්තක්ම පිරිමි රොත්තක්ම ගැහැනුන් බවටත් නෙමෙයි හොදේ එලෝ මෙලෝ දෙලෝටම නැති උදලා බවට පත්කරන්ට රනිල් වික්‍රමසිංහ ජනාධිපති දැන් සමත්වමින් තිබෙන හොන්දේ මොකද ගැහැනියකට ඇති හයිිය ආත්ම විශ්වාසේවත් නැති සෙට් එකක් හොදේ අල්ලේ නටවන්ට මේ රනිල් වික්‍රම සිංහ නාධිපතිර දැන් හැකි වෙලා හරිිය අපි කෙහෙලියගෙන් ආරම්භ කරමු පර්ලිමේන්තය බහුතරයක් ඒක ඇන්නේ රාජපක්ෂ කඳවරම කෙහෙලියට විශ්වාසය පල කලා නේද කහෙලියට එරේ විශ්වාස බන්ගේ කෙහෙලිය දෙන්නා ඒ යන්නේ කෙහෙලිය හොඳ හොරකම් වංචා සෞ්‍ය ඇතුළෙ සිද්ධ වෙලා නෑ කියලා රාජපක්ෂ කඳවරම තම්ම සගයාාවෙනුවෙන් පෙනී සිති යනේද? ඔවුනේ නමුත් ජනාධිපති රනිල් කෙළියව දොට්ට දැම් හොදේ නෑම අයිකුන්ටික පොහොට්ටුව ඒක හරි ඒක හරි නියම තිීන්දුව කියලා නේද ආඒ අත්පුඩිත ලට පටන්ගත් තර්ද නෑ මළහම අයිකුන් ටිකයා නන්න අත්තාරායින නේද. ඉළන්ට දැන්බලමු රොෂාන් රනසිංහැ කතාව රොෂාන් ්‍රලසිංහ පාර්ලිමේන්තුවෙන්නේ මහජන චන්දීෙන්. ඒ ශ්‍රීල්ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්න්නේද චන්ද අනෝදහකට වැඩියෙන් ලබා ගැනමින්. ඔහු රජුවම ජනපත රනිල්ටහාසාගල රත්නායකට එලෝ එලෝ පහරද. ඒ අතරවාරයේ සමස්ත පාර්ලිමේන්තුවම කියනවා ක්‍රිකටඩ් බෝඩ් එක වෙෙනස්කරන්ට ඕනේ දූෂණ වංචා හොයන්ට ඕනෙ කියලනේද. චන්ද විමසීමින් බොරුවම පක්ෂ විපක්ෂ එකගතාවයක් ඇතිවෙනවා ඒ බෝම්බේ පාර්ලිමේන්තුවය පත්තු කළේ රොෂාන් අන්තිමට රොෂාන්ව යේ එලියට දනවා. දැන් සියලු මැති ඇමතිකම්වලින්ම දොට්ට දානවා හොදේ ඒ ඇමතිකම ඉතින් භාරගන්ට නේද අර මුට්ටි ගන්ගේ දාපු පවිත්‍රල නේද මූන බලාගැන ඇමතිකම් ගණට බෑ හරි ලැජ්ජයි කියෙ පු හරිල්ල නේද. පෝලිම් ගැහිල යනවා හොදේ දැන් අපි මේ දකිමින් සිටින්නේ කුමක්ද රෝෂාන් හරිද වැරදදි ක්‍රකටඩ ෝ. එක හොරුද නැද් ගැන ීට පෙර ටෙලිවකි දෙකක්ම ලිව්වා ආ ඒක ගැනලියන්ට නෙමයි මේ හදන්නේ හොදේ ඊට වඩහ භයානක දෙයක් ගැන කතා කරන්නට ඒ මේ විධයක ජනාධිපතිට ඇති බලය ගැන ඇට්ටටම ජනාධිපති රනිල් ජනතා ඡන්දයෙන් පත්තුුණු අයකු නෙවෙයි ඔහුට ලැබුණේ චන්ද තිස්දහක්විතර හරිද ආසනයක් පැරදිලා ගෙදරගිහිල්ලා හිටියේ ඔහුආවෙ ලිස්ට එකෙන් ඔහු තමයි අද විදහයක බලතල උපරිමෙන්ම මේ භාවිත කරමින් ඉන්නේ එදා ජයාර ජයවර්ධන තම මන්ත්‍රීලගෙන් ඉල්ලා අස්වීමේ ලිපි දින නැතිවා අරගෙන සාක් වෙදාගෙනෙහිටිය. එදා ජයාර් චන්ද සිතියම හැකුළවා ලාම්පු කළගඩි සෙල්ලම් කලාා ගරු විිනිශ් කාරුන්ගේ ගෙවල්වලට ගල් ගෙහවා. සිිරිම වූ බන්ඩාර්ණයකගේ ප්‍රජා අයිත්‍යය අහවසි කරලා දැම්ම. අසුතුනේ කළු ජූලිය වෙලාවේ. සතියක් බකන්නිලාගෙන්න්න බලාගෙන හිටියා කොළම්ඹ අමු සොහොනක් කරනකා යාාපනේ පුස්තකාලට ගිනිතියන්ට දේශපාලන මැරයින්ගේඒ ඒ. හ ුන්ඳගේ ආශිර්වාදී ඇතිව දැන් රනිල්ට. එලියට බහින කොටම පොලිසි හමුදාව දාලක් ගහනවා. ජනත චන්දයකින් පත්වනු කෙනෙක්ින් නොවන නිසා ජනතාවට එලෝ එලෝ වග කියනවා හොන්දේ මලේච්ච් ආකාරයට බදු ගහනවා. අතේ පැළවෙන බොරු සිහින කතා කියමින් ඉන්න ඔහොදේ හරියට මිකන් කළන්දුලේ උපන් දේශපාල්ලක්ඥයෙකු වගේ මේ අතර වාරේ රටේ විද්ධ තරාතිරම්බල අයට තද්දදාමින් චන්්ඩි පාර්් එක පෙන්න්න නොහොදේ මයි රචා මේක මගේ රාජ්‍යය. මගේ රාජ්‍යයේ මට ඕන හැටියට ඔම් මට ඕන හැටියට විකුණන්ට පුළුවන් කෙලා හිතාගෙන ඉන්නවා. මේසිියල්ලටම අත්පුඩි තලන නයාමල අහිකුන්ටිකින් සෙට්ටක මේක දිහා ඔහ බලාගෙන න්න හොඳේ වෙන කොරන්ටදේකුත් ැන උන්දලට නද. එක්දා සනුසය තිහේ ගණන්වල නාසි පාලනයට එරෙහි වූ ජර්මානුජාතික මාටීන් නිමොලාර්ගේ කවිය අද යලි මතක් කරනවා. ඔවුන් පළමුුව සමාජවාදීන් සොයා පැමිනිියා. Ma samaජවාද kuနနනිසා mama nihandವ syာ။ ඊළඟට ඔවුන් වෘතිය සමිති සාමාජිකින් සොයා පැමිණියා මා වෘතිය සමිති සාමාජකියකුණොවන නිසා මම නිහඩවසිටිය අනතුරුව ඔවුන් යුදවන් සොයා පැමිණිය මා යුදෙවකුණොවන නිසා මම නිහඩවසිටිය අවසානයේ ඔවුන් මා සොයා පැමිනිියා එවිට මාාවෙනුවෙන් හඬනැගීමට කිසිවිකුුවන් ඉතුරුවී සිටියේ නෑ ඔවු අද නිහඩව සිටින ඔබ්ට කීමට ඇත්තේතුන් මේ ඒ කාධිපතිත්වය ඔබව සොයා එන දවසට කතාකරන්ට කිසිවෙකු හෝ ඉතිරි නොවනු ඇතකයායි. ඔවු මේ කාධිපතිත්වය ඔබ සොයා එන දවසට අද ඔබ මේ නිහඩව ඉන්න නිසා එදාට ඔබ වෙනුවෙන් කතාකරන්ට කෙනෙක් ඉතිරි වන්නේ නැති බව මතක තබා ගන්ට හොඳේ.